අයිබෝන් පරසේල දෙනාම ඉතාලියෙන් පිළිගන්නවාද සදර්ශනී සොයින් එකටම YouTube channel එකට ඉතින් මම හිතනවා අද ඔයාලා බොහොම ආසාවෙන් තමයි මගේ වීඩියෝ එක නිකන් බලන් ඉන්නවා ඇති කියලා මොකද මම ඔයාලට පොරොන්දු වුණා මේ දිනවල බොහෝ ජනප්‍රිය ගම්මෝස්තරයක් කරනවා කියලා ඉතින් ඔයාලට පේනවනේ අද මම ඇඳගෙන ඉන්න ෆ්‍රොක් එක මට මේක කොහොමද කරගන්නේ කියලා තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ ඉතින් මම සතුටින් කියන්න කැමති අද වන විට දිනපතාම බොහෝ අලුත් පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා මෙන්න මේ අලුත් අය සඳහා මම කියන්නේ මූලික පතරම ඒ කියන්නේ ගවමක් සඳහා මූලික පතරම මම කරලා තිනවා වීඩියෝ එකකින් ඒ වීඩියෝ එක ඔයාලා බලන්න ඒකෙන් තමයි අපි මෙන්න මේ ෆ්‍රොක් එක හදාන්නේ මේ වීඩියෝ එක බලලා ඔයාලා දැනුවත් වෙන්න මොකද අදත් මම බ්ලොග් එක කරනවා ඉතින් ගැටලුවක් නැහැ නමුත් ඔයාලා ඒක බැලුවොත් ඔයාලට තවත් වඩා හොඳ දැනුමක් ලැබෙන්නේ නැසයි මම කියන්නේ ඉතින් මෙන්න මේ ෆ්‍රොක් එක හදාගන්න මම ඔයාලට කිව්වා කලින් වීඩියෝ එකේදී මූලික පතරම පිටපත් කීපයක් ගන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාලා ඒකත් සෝදානම් කරගෙන ඇති කියලා. ඉතින් මම මේ විදිහට අද ස්කෙච් එක පෙන්නන්නම් ඔයාලට මම කරන ෆ්‍රොක් එකේ. මෙන්න මේ ඩිසයින් එකට තමයි කරන්නේ මෙන්න මේ විදිහ මෙන්න මේ ෆ්‍රොක් එකට අපි කියනවා රැප් ඩ්‍රෙස් කියලා. එහෙම නැත්නම් ක්‍රොස් ඕවර් ඩ්‍රෙස් කියලා. ඉතින් මේ මෙන්න මේ ෆ්‍රොක් එකේ උඩ කොටස විතරයි මම රැප් කරේ. මොකද පහළ කරේ නැහැ. උඩ කොටස විතරක් කරේ. පහළ කොටසක් මම රැප් කරන්න ගත්තොත් ඔයාලට අද මූලික ආරම්භය නිසා ටික සංකීර්ණ වෙන්න පුළුවන් නිසා මම එහෙම කරේ. ඉතින් අපි මුල කරලා පස්සේ අපි ඊළඟ තවත් මොස්තරයකින් මේ මුළු ගාමම රැප් මැඩර්ස් එකක් විදියට කරගන්න විදිය බලමු. ඉතින් මේකේ මෙන්න මේ වගේ පප් ස්ලීව් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට කුඩා රැලි ප්‍රමාණය. ඒ වගේම ස්ලීව් බෑන්ඩ් එකක් දාලා තියෙනවා. ඒ වගේම මෙතන මේ විදිහට බෙල්ට් එකක් දාලා තියෙනවා කුඩා බෙල්ට් එකක්. ඒ වගේම ලොකු ෆ්ලෑඩ් එකක් නැහැ මේ ෆ්‍රොක් එකේ. ඒ ලයින් ෂේප් එකට කුඩා ෆ්ලෑඩ් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මෙතන ඔයාලට පේනවා සිප්පා එකක් පිටිපස්ස මැද තියෙනවා. මේ විදිහට තමයි ෆ්‍රොක් එක තියෙන්නේ. ඒ වගේම අද ෆ්‍රොක් එක තුලින් ඔයාලට ඉන්විසිබල් සිප්පා එකක් කොහොමද ඇටච් කරගන්නේ මෙන්න මේ දැනුමත් මේ වීඩියෝ එක හරහා ඔයාලට ලැබෙනවා. මම හිතන්නේ මේක වලට ගොඩක් වටින දැනුමක් වේ කියලා. ඉතින් මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික තමයි ඔයාලා ගන්න ඕන. මේක මගේ මෙෂර්මන්ට්ස් ටික තමයි ඔයාලට දීලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ මෙෂර්මන්ට්ස් වලට ගන්න පෙර වීඩියෝ එක බලන්න. ඒකේ ඔයාලට හොඳට මම පැහැදිලි කරලා තියෙනවා මෙෂර්මන්ට්ස් ගන්න කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඔයාලට හරිම පහසුවෙන් මේ බ්ලොග් එක හදා ගන්න පුළුවන් කියලා. හොඳින් බලා ගන්න හරි පහසු ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මේක කරද්දි කරද්දි ඔයාලට හරිම ආසහිතේ අනේ අපිට මෙච්චර ලේසියෙන් බ්ලොග් එකක් මහ ගන්න පුළුවන් වුණා නේද කියලා. ඉතින් මම දන්නවා ඔයාලා ඒකටත් මම කමෙන්ට් කරයි කියලා. මේ ෆ්‍රොක් එක මහගෙන ඉතින් අපි බලමු කොහොමද මේ ෆ්‍රොක් එක නිවැරදිව හදාගන්නේ. ඒ කියන්නේ ෆ්‍රොක් එක හදාගන්නේ සහ මසාගන්නේ කොහොමද කියලා. බලන්න ඔයාලට මෙන්න මේ රැප් ඩ්‍රෙස් එක තමයි ඒ කියන්නේ ක්‍රොස් ඕවර් ඩ්‍රෙස් එක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. එතකොට මේකේ මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික මම අරගෙන තියෙනවා. ඔයාලා හොඳින් බලා ගන්න. එතකොට මේ ගවුමේ උස මම අරගෙන තියෙනවා 42 කියලා. ඔයාලට පේනවා ගවුම උස 42යි. ඒ වගේම පපුවටේ මම අරන් තියෙනවා 42 බෙදීම 4 10 මාර. මෙන්න මේක 90. ඒ කියන්නේ 10 මාර පළල විදිහටත් ගවුම උස 42 විදිහටත් අරගෙන මම මුලින්ම කොටුව ඇඳ ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට කොටුව හදලා තියෙනවා මම. මෙතන අපි 10 මාරක් තියෙනවා මේ කොටුවේ පළල. ඒ වගේම හරියට අපි පුරහිස රේඛාවේ ඉඳලා ටේප් එක තියලා 42 මම මේකේ උස විදියට අරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේකේ බස් ලයින් එක උරහිස ඉඳන් පපුවට අපි ඇවිල්ලා තියෙනවා 11 මාරක්. උරහිස ඉඳන් පපුවට 11 මාරයි. ඉනට උස 15 මාරයි. අපි මේ ලයින්ස් දෙකත් ඇඳ ගන්නවා. ඊළඟට අපි මේ වේස්ට් එකේ ඉඳලා අපි අඟල් 8 පහලට අපි හිප් ලයින් එක ලකුණු කර ගන්නවා ඔය විදියට. ඔන්න ඔය ප්‍රධාන රේඛා ටික ඇඳගෙන අපි කොටුව හදාගත්තා. දැන් අපි ඉක්මනින් අපි බලමු උරහිස කොහොමද ලකුණු කරගන්නේ කියලා. උරහිස වාගේ තියෙනවා
උරහිස පළල 15 මාර 2කට බෙදුවම 7යි 4න් 3ක්. කිහිලි කටුවටය 17 බෙදීම 2 8 මාරක්. අපි මෙතන මුදුනේ ඉඳන් පහලට ලකුණු කරලා. ෂෝඩ ස්ලෝප් එක ගල් 1 මාරක් පහලට. කර පළල අපි 3යි 8න් 1 මෙන්න මෙතනට අපි ලකුණු කරනවා. තුනයි අටෙන් එක ඊළඟට මම මේ ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරපු තැනට මෙන්න මේ ආකාරයට යා කරනවා ඊළඟට අපිට තියෙන්නේ මේක ඇතුළ කිහිලි කටවටය අඳින්න කිහිලි කටවටය 17 බෙදීම 2 8 හමාර මම ටේප් එකෙන් මනලා ලකුණු කරනවා කිහිලි කටවටය ලකුණු කරගත්තා ඊළඟට මම කර ගැඹුර පිටිපස්සේ අපි අඟලක් කියලා ලකුණු කරගන්නවා. අඟලක් ලකුණු කරලා අපි ඒ හරහා කරවටේ ඉඳලා. ඊළඟට අපි ඩාට් සැඳගමු. ඩාට් අතර පරතරය 3යි 4න් 3යි. अभी मैं बस लाइन लेके तूना ही हाथ रेंद तूना उन्हें भी दिया था लाकरों करना इरके में आकर ना इन्हें बटे वेस्ट के इंदा अंगल हाय आपका भी पहाड़ टे लाकरों करे විදිහට ලකුණු කරලා අපි ඩාට් එකේ පළවෙනි අඟලක් ලකුණු කරනවා අඟල් භාගය භාගය දෙපැත්තට හිටින විදිහට අඟල් 6 මෙතන දුස ඊළඟට අපි මේක අපි පිටුපස පළුව අඳින්නේ එතකොට පිටුපස පළුව අපි අඟලක් ඉහළට ඔසවනවා ඉහළට එක අඟල ඊට පස්සේ අපි මෙතන ඉඳලා මේ ඩාට් එක ඇඳ ගන්නවා ඉන වටය 36 බෙදීම 4 අඟල් 9ක් අපි වේස්ට් එකේ ලකුණු කරනවා මේ ඉනේට යන 9ට ඩාට් වල අඟලත් එකතු කරලා 10ක් කියලා අපි මේ ලයින් එක දිගේ ලකුණු කරනවා 9ට ඩාට් එකේ අඟලත් එකතු කරලා 10 මේකේ ලකුණු කරනවා ඊට පස්සේ අපි මේ සයිඩ් සීම් එක ඇඳ ගන්නවා අපිට උකුල වටය හිප් එක ඇවිල්ලා තියෙනවා 10යි 4න් 3ක් අපි 10යි 4න් 3 මේ හිප් ලයින් එකේ ලකුණු කරනවා ඔය ආකාරයට අපි සයිඩ් සීම් එක හිප් එක දක්වා දික් කරනවා ඒ ලයින් එක අපි පහල අපේ හිප් එක ඒ කියන්නේ අපේ ගවුමේ උස තියෙන තැනටම පහලට දික් කරනවා ඒ වගේම අපි කිහිලි කට පහලින් අඟලක් අඩු කරන්න ඕන මෙන්න මේ අඟලක් ලකුණු කරලා අපේ අලුත් හාම්හෝල් ලයින් එක ඇඳ ගන්නවා. ඊළඟට අපි මේ කොටස කපලා ඉවත් කරනවා. එතකොට දැන් වගේ මේ බෑග් එක අපි ඇඳලා ඉවරයි. මේ වගේම අපි ෆ්‍රන්ට් එකත් ඇඳලා ගන්නවා. පපුව වටේ බෙදීම 4 10 මාරට අපි කොටුව ඇඳගත්තා. කොටුවේ පළල ඒ වගේම මේකේ උස මම 42ක් කියලා මැනගත්තා ක් ලකුණු කරගෙන කොටුව මුලින් මැනගත්තා ඊට පස්සේ අපේ බස්ට් එකට අපේ ගණන එනවා 11 මාරක් උඩ හිසේ ඉඳන් පපුවට 11 මාරයි
උරහිස සිට පපුවට 11 මාර උරහිස සිට ඉනට 15 මාර උරහිස සිට පපුවට 11 මාර උරහිස සිට ඉනට 15 මාර අපි ලයින්ස් දෙක ඇඳ ගන්නවා ෆස්ට් එකට 11 මාරයි වේස්ට් එකට 15 මාර ඒ විදිහට අපි මේ අතට අපේ තිරස් රේඛා ඇඳ ගන්නවා ඊළඟට අපි හිප් එක ඇඳ ගන්නවා මේ වේස්ට් එකේ ඉඳලා අඟල් 8ක් 15 8ක් අපි අටට හිප් එක ඇඳ ගත්තා එතකොට මේ පැත්තේ රේඛාව ඇඳගෙන අපි මේකෙත් අපි ෂෝල්ඩර් ඇඳ ගමු උරහිස පළල 15 මාර බෙදීම 2 7යි 4න් 3ක් වුණා මේකේ ලකුණු කරනවා වගේම තවත් තැනකින් මේක ලකුණු කර ගන්නවා කෙලිනිරි ඇඳ ගන්න ඕන නිසා ඊළඟට කෙහෙලි කට වටය දෙකට බෙදුවාම අපට 8මාරක් එනවා මේ 8මාර මම මෙතන මුදුනේ ඉඳලා මෙතනට ලකුණු කරනවා ඔය විදිහට අපි ඇඳලා මේකේ ෂෝල්ඩර් ස්ලොප් එක ලකුණු කරනවා අඟල් 1මාරක් කමාරක් ලකුණු කරා ඒ වගේම කරපලල 3 8න් 1ක් සහ කර ගැඹුර අපි 3 8න් 5ක් මෙතන ලකුණු කරනවා 3 8න් 1ක් අපි මේ කොනේ ඉඳලා මේ පැත්තට ලකුණු කරනවා 3 8න් 1ක් ඒ වගේම කර ගැඹුර විදිහට අපි 3 8න් 5ක් මේකේ ලකුණු කරා කරගැඹුර 14 මාර බෙදීම 4. එතකොට තමයි අපිට 3 8න් 5ක් ආවේ. ඒ වගේම කරපල්ල 14 මාර 4ට බෙදලා ඒන ගානේ අඟල් භාගයක් අඩු කරන් තමයි 3 8න් 1 ආවේ. ඊළඟට මම මේකට අපේ කොටුව ඇඳ ගන්නවා. ප්‍රසම ෂෝල්ඩර් ස්ලෝප් එක අපි මේ කරපලනල ඇඳගත්තු තැන ඉඳන් අඟල් 1මාරක් 5ට ලකුණු කරපු තැනට ෂෝල්ඩර් ස්ලෝප් එක ඇඳ ගන්නවා. ඊපස් අපි මේකේ අඟල් 1යි 5ක් වගේ ලකුණු කරලා ඒ හරහා යන විදිහට අපේ මූලික කර. මේකට කියනවා අපි මූලික කර කියලා. නමුත් මගේ මේකේ ස්කෙච් එක අනුවට පේනවා වී ෂේප් එකට වගේ තමයි neck එක තින්නේ. ඒ වගේම මගේ කර ගැඹුර මම 8මාරකට තමයි ගන්නෙ. මේක මම හදාගත්තු ගැඹුර මේක මාගේ අවශ්‍ය 8මාරකට තමයි මගේ කර ගැඹුර අවශ්‍ය වන්නේ. ඒ නිසා මම ඒ මිම්ම මැනන වෙනම තියාගත්තා. ඊපස්සේ අපි 8මාරකට මේකේ කර ලකුණු කර ගන්නවා. මෙතනට 8මාරට කර ලකුණු කරලා තියාගමු. ඊට පස්සේ මට කෙහෙලි කට වටේ අඳින්න අවශ්‍යයි. මේකේ ආම්මෝල් එක අඳින්න මම මෙතන මේ දුර තමයි අපි දෙකට බෙදා ගන්නෙ. මේ විදිහට දෙකට බෙදලා ඉතනින්ද අඟල් භාගයක් මම ඇතුළට ලකුණු කරා. ඒ ලක්ෂ්‍ය හරහා යන විදිහට මම මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඔය විදිහට රේඛාව ඇඳගෙන මම 8මාර මගේ ආම්හෝල් කර්ව් එක දෙකට බෙදුවාම 8මාරක් එනවා මම 8මාර ටේප් එකෙන් මේ විදිහට මනිනවා මේ විදිහට සලකුණු කීපයක් දාගන්න එතකොට අපිට මේක ටේප් එකේ හැඩය තියලා සලකුණු කීපයක් දාගත්තාම අපිට මේකට ලස්සනට කර්ව් එක ගන්න පුළුවන් මෙතනින් තමයි අතර වුණේ. ඔයාලට පැහැදිලිනේ මගේ කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ වගේම ඩාට් අතර පළතරය බස් ප්‍රොමිනන්ස් එක 7මාරක් කියලා තියෙනවා දෙකට බෙදුවම 3යි 4න් 3ක් මම මෙතන ලකුණු කරනවා. මෙතන 3යි 4න් 3ක් ලකුණු කරලා මම මේ රේඛා දෙකකට යා කරනවා. ඒ වගේම වේස්ට් එකේ ඉඳන් පහළට අඟල් 6ක් ලකුණු කරනවා. ඉනේ පහළ ඩාට් එකට උස අඟල් 6ක් ලකුණු කරලා මම මේක මේ විදිහට යා කරනවා.
මෙතනින්දා මෙතනට අඟල් 6ක් තමයි දුර තියෙන්නේ. ඊට පස්සේ මම අඟලක ඩාට් එකක් අඳිනවා. ඉනේ ඉන රේඛාවේ තමයි ඒක ලකුණු කරන්නේ. ඊට පස්සේ ඉන වටය මට 36 4 බෙදුවම 9ක් එනවා. මම මේ අඟලේ 9ක් එක්ක 10ක් මේකේ මම ඉන ලකුණු කරනවා. ඉන රේඛාවේ ඒ වගේම ඔයාලා දන්නවා දැන් බස් ලයින් එකේ නම් අඟල පහත් කළා තමයි මම ඩාට් එක අඳින්නේ ඩාට් එක ඇඳ ගන්නවා ඊළඟට මම මේකේ ඉන ලකුණු කරගෙන තියනවා 10ට මෙතන අපේ ආම් හෝල් එකේ අන්ඩර් ආම් එකේ මෙතන කොනේ ඉඳන් සයිඩ් සීම් එකට අපි යා කර ගන්නවා අඟලක ඩාට් එකක් සයිඩ් සීම් එකේ දානවා ඉරේ දෙපැත්තට අඟල් භාගෙ භාගෙ හිටින අඟල් භාගෙ භාගෙ මෙතන බස් පොයින්ට් එකේ ඉඳන් අඟල් එකමාරක් ඇඩ් කරලා අපි ඩාට් එක ඇඳ ගන්නවා ඊළඟට හිප් ලයින් එකේ හිප් එක ලකුණු කරනවා කුකුල වටේ 43 4න් බෙදුවාම 10යි 4න් 3ක් මම හිප් එක ලකුණු කරනවා ඒ වගේම මේක පහලට මම දික් කර ගන්නවා ඊට පස්සේ මම මෙතන කීරි කට ඇඳලා නතර කරපු තැන ඉඳන් මේ ඩාට් එකේ උඩ රේඛාවට මේක යා කරනවා පස්සේ අපි මේ කොටස අපේ බ්ලොක් එකෙන් ඉවත් කරනවා මම හිතනවා දැන් ඔයාලට හොඳින් පැහැදිලි ඇති කියලා මේ විදිහට කාර ඇඳලා තියෙනවා කරේ කස්ටම අවශ්‍ය ගානේ ලකුණක් දාගෙන තියෙනවා එතකොට බස් ටිකේ මේ විදිහට ඩාට්ස් ටික ඇඳලා තියෙනවා ආම් හෝල් එක මෙන්න මේ ආකාරයට ඇඳලා එතකොට වැඩි වෙන කොටස ඉරේ පළමු තැනට ලකුණු කරලා වැඩි කොටස කපල තියෙනවා අඟල් එකම ආරක් පහත් කළා ඒ වගේම ඉන අපි ওই විදිහට ලකුණු කරලා තියෙනවා එතකොට හිප් එක මගේ ওই විදිහට එළියට තමයි ලකුණු වෙන්නේ හිප් එක හිප් ලයින් එකේ ඔය විදියට ලකුණු කරා ඒ වගේම අපේ ගෞමේ උස පහළ තියෙන තැනට හිප් එකේ ලකුණු කරගත්තු තැන ඉඳන් පහළට ඔය විදියට රේඛාව දික් කරගෙන තියෙනවා. ඉතින් අපි දැන් මෙන්න මේක කපල වෙන් කරගමු. ඊට පස්සේ කරන්න ඕන ටික මම ඔයාලට පියවරෙන් පියවරට කියන්නම්. එතකොට අපි මෝනික බ්ලොක් එක තමයි අපි මේ ඇඳලා තියෙන්නේ. මෙන්න මේන්න මේ විදියට මම බ්ලොක් එක කපල ඉවරයි මෙන්න මෙතනින් මේ දක්වා ඔයාලට මම හිතන්නේ සියලු දේවල් හොඳින් පැහැදිලි මොකද මගේ කලින් බේසික් බ්ලොක් එක හදන මේ වීඩියෝ එකේ පව හොඳින් පැහැදිලි කරලා තියෙන නිසා මෙතනින් ඉහාට තමයි අපි මේ දැන් ෆ්‍රොක් එකට අදාළ වෙන දේවල් ටික කරන්න පටන් ගන්නෙ එතකොට මේකේ මේක තමයි වේස් ලයින් එක ඒ කියන්නේ මගේ වැලිමිට නැවෙන තැනට මම ගත්තු මෙෂර්මන්ට් එක. එතකොට මට හිතෙනවා මේ වේස්ට් එක පොඩ්ඩක් මට උස වැඩි කියලා. ඔන්න ඔතනදී මම වේස්ට් එකේ ප්‍රමාණය වෙනස් කරගන්නේ මෙන්න මේ බ්ලොක් එක හදලා ඉවර වුණාට පස්සේ. එතකොට මට වේස්ට් එක අවශ්‍යයි තව අඟල් එකමාරක්. අපි හිතමුකෝ අඟලක් එහෙම අඟලක වගේ ප්‍රමාණයක් දික් වුණොත් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට මම අඟලක ප්‍රමාණයක් මෙන්න මේකේ ලකුණු කර ගන්නවා. වේස්ට් එකේ ඉඳන් පහළට. ඒ කියන්නේ මට වේස්ට් එක පොඩ්ඩක් පහළට ගන්න ඕන නිසා. මම මේ දේ කරන්නේ. ඔයාලට දැන් මේ වේස්ට් එකටම ෆ්‍රොක් එක හොඳයි කියලා හිතුවත් මේකම කරන්න. දැන් මට හිතෙනවා මේක මට ටිකක් බඩ උඩට වැඩි කියලා. මොකද මගේ ඉඳ ෂේප් නැහැනේ. ඒ නිසා. බලන්න ඔයාලට දැන් පැහැදිලි මම ඊන පොඩ්ඩක් මේකේ දික් කරගත්තා. මිනිල් පාටින් තියෙන්නේ ඒක. එතකොට මම කපනවා මෙන්න මේකේ. ඊන වෙන් කරනවා. ඔය ලයින් එක දිගේ මම කපලා අයින් කරනවා.
කොයිම වෙලාවකවත් ඉනේ අපි හිතමු අපිට 18ක් 20ක් වගේ ඉන දිගයි කියලා ඒ ඒ ප්‍රමාණයට මේ වේස්ට් ලයින් එක හදන්න යන්න එපා. මොකද ඒ 20ට හැදුවොත් මගේ මේ වේස්ට් එක වේස්ට් එකේ ඉඳන් දාන ඩාට් එක හා හිප් එක කියන ඒ දුර ප්‍රමාණය අපිට හරියට බ්ලොක් එක හදන්න අමාරුයි. එතකොට අපි හරිය වේස්ට් එකට අරගෙන තමයි එතනින් එහාට ඉන දික් කරනවා නම් दिख कर अंगल वेडी कर लेकिन पहाल मम अंगल एक दिखर ये वगे मट दें बला साय कोटस मेनम कोटस मित्र आटे तीन मे तीन साय कोटस इलाट मे तीन मगे एंग कोटस उड कोटस ये वगे पीटी पास पावे मम मिथले अंगला पहात करना वैविध्यत मम इट पास मिथले पिट पास पलवा कपल वेंकर इतकोट यालवा मेट आटे मेन बला मिथन पालला मिथन पालल आड़ इतकोट अभी एंदगा हेडेम अभी डाट की एंदगा अलाकोट इनट इने कुड़ा प्रमाण मिहाट එලියට ගිහිල්ලා තියෙනවා එතකොට ඒ හැඩයත් අපේ ඇඳුමට එනවා එතකොට පිටුපස පළු දෙකක් මම කපල ඉවරයි වෙන් කරගත්තා මම මේක බෑග් කියලා ලියා ගන්න මොකද අපිට පටල වෙන නිසා මේකත් බෑග් එක මේක ෆ්‍රන්ට් එක अभी मेतन डाटिक मुदुन अभी सिदुरा खदा गानवा अभी सिदुरा सलकुन कैतुलट दागानवा मिथन डाटे तपि सिद्धु करवागे डाटे मिन्न मे को देख अभी लकन देखा येम मेका तपि पहलट एंड इतकोट मे आकार अलगनवासी अपट पुला मेवा मेट या मेक कपला इवर्क मैं मे आकार अभी प्राटिक मे वगे तवा पीट पता करगे तीयनवा इतनी पीट पास करती मेन मे प्राटिक करगत पीट पात अभी मेन मे पे हरवण उन्नो विधियाट विधियाट हरवल अभी मेदी पोल आती अलवगा नोने इतनी ये वगे मे डाटी वाले पेर मम्मी हापे एंत डाट मे पे लकन तीयनवा वर्र मेदा पेर अब तव चोट हाईलैट करना मेक उड़ीम नवते पुलवा आकार कुटा दिखते अलबल अब कुटा कपादा पुलवा दिन मट इलाट तीन मेन मे हेड एंदगा इतकोट मम मेतन सैड सीम के अंगला कीगल उसेवन अ
අඟලක් කියලා ඩෝස වෙලා මම ඔයාලට කිව්වා මෙතන මගේ කර අවශ්‍ය අටහ මාරට කියලා. මෙන්න මේ අටහ මාර කියලා සලකුණ හරහා එන විදිහට මම ලස්සනට හැඩය ඇඳ ගන්නවා. බලන්න කොහොමද ඇඳෙන්නේ කියලා. තමන්ට හුරු පැත්තකට මේ බ්ලොක් එක හරව ගන්න මුලින්ම මෙතන මම කර ගාවින්ම තමයි මේ අපේ neck width එක ලකුණු කරලා තියෙන්නේ කර පළල. එතකොට මට කර ගාවින්ම මේකෙද්දී පොඩ්ඩක් අපහසුයි. ඒ නිසා මම මෙතනින් අපි අඟලක ප්‍රමාණය ඈඩ් කරනවා. අඟලක ප්‍රමාණය ඈඩ් කරලා ලකුණු කරනවා. එහාට ලකුණු කරලා බලන්න මේ විදිහට අපිට ඇඳ ගන්න පුළුවන්. මේක තනි ඉරකින් අඳින්න උත්සාහ කරන්න. ඔයාලට පේනව නේද? පොඩ්ඩක් වගේ මගේ ඉහලට ගියා. මේ හරියට මටහ මාරට වගේ ට්‍රයි කරන්න. මෙතනින් මගේ අඟල් භාගයක් වගේ චුට්ටක් ඉහලට ආවා. ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙන්න මේ පළුව ඔය විදිහට ගන්නවා. ඊට පස්සේ මම මේ කොටස මගේ ඒ වගේම ඔයාලට බලන්න මෙතන මගේ ඩාට් එකක් තියෙනවා. මම මෙතන ඩාට් එක මහ ගන්නවා. ඒ වගේම මට කැමති නම් මෙතන ඩාට් එකක් මහ ගන්නත් පුළුවන්. නැත්නම් මට මේ ඩාට් එක අයින් කරන්නත් පුළුවන්. නමුත් මෙතන මට මෙතන ඉඩසක් තියෙන නිසා මට මේ ඩාට් එකක් මහ ගන්න පුළුවන්. මම මේ විදිහටම තියෙනවා. අපි මහද්දිත් මෙන්න මේ හැඩයම දීලම අපි ඩාට් එක මහ ගන්න ඕන. ඔයාලට පේනවනේ මෙතන මේ ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන මෙතන ඩාට් එක. මේ හරියට පොඩ්ඩක් වක්‍ර කරලා ඔයාලා අඳින්න. මහන කොට. ඒ කියන්නේ මේ වගේ රවුන්ඩ් ෂේප් එකක් දෙන්න. එතකොට මේක හරි ලස්සනට අපේ ඩාට් එක මැහෙනවා. ඉතින් මම දැන් මේ කොටස මෙතනින් කපල ඉවත් කරනවා. එතකොට මගේ මේ කොටස අවශ්‍ය නැහැ. මම මේ බ්ලොක් එක අපි රෙද්දේ තියලා අඳිනකොට මට මේ කොටස මේ අතර හරවල ඇඳ ගන්න පුළුවන්. ඒ නිසා මට මේ එක කොටසක් තිබුණාම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ අපිට තියෙන්නේ පිටුපස පළුව උඩ කොටස. අපි බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. එතකොට පිටුපස පළුවේ මට මේ කැනෙක් එකේ අපි අඟලක් තමයි පහලට පහත් කරේ. මට කැමති නම් මේක තව චුට්ටක් වගේ පහලට මේ ඩීප් කරන්න පුළුවන් අඟල් භාගයක් විතර. ඒ වගේම ෂෝල්ඩර් වලින් අඟලක් මම එහාට කරා. ඔයාලට මතකයි ෆ්‍රන්ට් එක අඳිනකොට. එතකොට මම මෙහෙම ෂෝල්ඩර් එකට තියුවාම එකට එක මෙතන අඟලක් තියනවා වෙනස. ඒ අඟල අරගෙන මෙතන අඟල් භාගයක් කරන අපි මේ විදිහට නැවත කර ඇඳ ගන්නවා. දැන් බලන්න ඉදිරිපස පළුවත් හරි පිටුපස පළුවේ උඩ කොටස හරි මේකෙත් මුකුත් කරන්න අපිට තව වෙන දෙයක් නැහැ. ඒ වගේම දැන් බලමු අපි සාය කොටස කොහොමද හදාගන්නේ කියලා. දැන් මෙතන තියෙන්නේ මේ ෆ්‍රන්ට් එක. අපේ යට කොටස සාය කොටසේ ෆ්‍රන්ට් එක. ඒ වගේම මේ යටින් තියෙන්නේ බෑක් එක. මේ කොටස් දෙක එකමත එක තිබුණොත් ඔයාලට පේනවා දෙකම එක විදියමයි. කිසි වෙනසක් නැහැ. හැම පැත්තෙම එක සමානයි. සයිඩ් සීන් එකෙන් බැලුවත් ඔයාලට පේනවා එක සමානයි. එතකොට මම මේක සාය කොටස ඔයාලට පේනවා ඒ ලයින් හැඩයකට තමයි ඒ ලයින් ෂේප් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ ඒ ලයින් ෂේප් එකට මේ අපේ හදාගත්තු සාය පැටර්න් එක හදාගන්නේ කොහොමද කියලායි දැන් මම ඊළඟට කියලා දෙන්නේ. මේක හොඳින් බලා ගන්න. එතකොට මට මේ ෆ්‍රන්ට් එක බෑක් එක දෙකම එක නිසා මම මේකේ එක කොටසකට විතරයි මේ වැඩේ කරන්නේ. අපි ෆ්‍රන්ට් එක කොටස ගන්නවා. අරගෙන ඔයාලට පේනවා නේද මෙතන ඩාට්ස් නැහැ. ස්කර්ට් එකේ ඩාට් එක නැහැ. දැන් මගේ මේ ෆ්‍රන්ට් එකේ ඩාට් එක තියෙනවා. මම මේ ඩාට් එක අයින් කරගන්න ඕනේ. මෙතන තියෙන ඩාට් එකේ පළල. මෙතන ඩාට් එකේ පළල තියෙනවා මට. අපි අඟලක ඩාට් එකක් දොන්නට අපි ඉනගාවටනේ අඟල ලකුණු කරේ. දැන් මෙතන පොඩි ප්‍රමාණයක් අඩු වෙලා. ඒ කියන්නේ 8න් 7ක් විතර වගේ තමයි තියෙන්නේ. අපි මෙන්න මේ සයිඩ් එකෙන් 8න් 7 ලකුණු කරගන්නවා. 8න් 7ක් ලකුණු කරගෙන පළල වලට පේනවා. ඊට පස්සේ මේ ඩාට් එකේ උස.
අඟල් 5යි. මොකද 6ක් අපි ලකුණු කරාට අපිට 5ක් වුණා. මොකද මේ උඩින් අපි ඉනට එක අඟල සහය කොටසින් කපාගත්ත නිසා. අපි අඟල් 5ක් මෙන්න මේ ඩාට් එකේ ප්‍රමාණය අපි මෙතනින් කපලා ඉවත් කරනවා. දැන් ඔයාලට පේනවනේ. එතකොට මම මේ කොටස කපලා අවසානයි. දැන් මේ කොටස මම කපලා අයින් කර අපේ මේ ඩාට් එක එතකොට මෙතන නැති වෙලා යනවා. ඩාට් එක මෙතන නැහැ. ඊළඟට මම මේක එලයින් එකට පොඩි ෆ්ලෙයාඩ් එකක් දෙන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මේක කොටස් තුනකට විතර ගන්නවා. හොඳින් බලාගන්න මේ කොටස් ටික. මම කොටස් තුනකට මේක ලකුණු කර ගන්නවා ඇස් මට්ටමට. ඔය ආකාරයට මෙතනින් සහ මෙතනින් තමයි ලකුණු කරගෙන තියෙන්නේ. මම මේක පහලටම දික් කරනවා. කොල්මීරේ පහලට දික් කරගෙන මම මෙන්න මේ කොටස මේ පහරන් උඩට කපාගෙන යනවා. මේ විදිහට කපාගෙන යනවා මේ ඉන ගාවට වෙනකම්. වෙන් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට කොටස් හැම එකක්ම කපලා මම මෙන්න මේක කුඩා ප්‍රමාණයක් ඔන්න ඔය විදිහට ෂේප් එක දෙනවා. ඒ ලයින් ෂේප් එක. එතකොට දැන් මම මෙන්න මේ කොටස අපි හිතමු මම මෙතන අඟල් පහ පහ වගේ වැඩි කරා කියලා. එතකොට ඒ ෆ්ලෙයාඩ් එක මට ඒ ප්‍රමාණය මේ ෆ්‍රොක් එකේ මෙන්න මේ හැඩය ගන්න. ඒ කියන්නේ මේ අපේ ස්කෙච් එකේ පෙන්නලා තියෙන මේ හැඩය ගන්න හොඳටම ප්‍රමාණවත් වෙනවා. එතකොට මම මෙන්න මේක මේ විදිහට ඈඩ් කරලා කොළයක මේක අලව ගන්නවා. ඔයාලට මේක කොලේක අලවන්නේ නැතුව සාය කපන වෙලාවේදී සාය නැම්මට තියලා මෙන්න මේ කොටස නැම්මට තියලා මේ කොටස් ටික මෙන්න මෙහෙම දික් කරලා මේ විදිහට වටේට අඟල් භාගය මෙහමුවාසි තියලා මේ පැත්ත නැම්මට තියලා නිකම්ම රෙද්ද කපන්නත් පුළුවන්. ඒක ඉතා පහසු ක්‍රමයක්. නමුත් ඔයාලා දැන් මේක ඉගෙන ගන්න ඕනනේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේක වෙනත් කොලයක අලවලා මේ හැඩය ඉස්සෙල්ලා හදාගෙන ඉන්න. දැන් ඔයාලට පේනවා ස්කර්ට් එක මම මෙන්න මේ විදිහට කොටස් තුන කපලා මෙන්න මේ ආකාරයට අලවගෙන තියෙනවා. එතකොට මම මෙන්න මේ කොටස් දෙක අතර ස්පේස් එක තියුවා අඟල් 3 මාරක්. එතකොට ඒ වගේම මෙතනත් මම 3 තියුවා. ඔයාලට පේනවා මේ සයිඩ් සීම් එකේ මම අපි දැන් මේක කෙලින් මේ කැපුවේ පහලට ස්කර්ට් එක මගේ හිප් එක ලකුණු කරා කෙලින් කැපුවා. නමුත් මේකේ පොඩි හැඩයක් දෙන්න ඕනේ. මම මෙන්න මේ හැඩය මෙන්න මේ අපි මේ ඩාට් එක අපි නැති කර ඩාට් එකේ ප්‍රමාණය අපි මෙතනින් අයින් කර නිසා අන්න ඒ කෙලින් පහලට මම මේ රේඛාව දික් කරා. වල හොඳින් බලාගන්න මෙතන ඉඳලා පහලට හැඩ කරලා ඇඳලා ඒ වගේ මෙතනත් මම අඟල් 3 ඔය විදිහට ස්පේස් එකක් තියලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපි මේ ටික මේ විදිහට අලවගෙන මෙන්න මේ වගේ තනි ඉරකට ස්කර්ට් එකේ පහල ඇඳ ගන්නවා. එතකොට මම මේ කොටස් වැඩි කොටස් මේ ටික කපලා දානවා. වලට මම ඊට කපලා පෙන්නන්නම්. ඒ වගේම මෙන්න මේ සයිඩ් සීම් එකේ එතකොට අපේ මේ ස්කර්ට් එකේ සයිඩ් සීම් එක තමයි මේක. මම මෙතනින් අඟලක් විතර ඉහළට ඔසවනවා. අඟලක් ඉහළට ඔසවලා මෙන්න මේ වාටියට මෙතන ඉඳන් මම මේ අඟල දීපු තැනට හැඩ කරලා අඳිනවා. එතකොට පොඩි ප්‍රමාණයක් වගේ මේ කොනේ අඩු වෙලා යනවා. මේ කොටස අපි අඩු කරගන්නවා. මේ ස්කර්ට් එක දෙපැත්තෙන් එල්ලෙනක් නැති කරගන්න තමයි අපි මේ අඟල අඩු කරන්නේ. ඉතින් අපි දැන් මේ ආකාරයට කපා ගමු. ඔයාලට මේක අලව ගන්න අපහසුයි නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඒ කොටස් මෙහෙම ඈඩ් කරලා සෙලෝ ටේප් කෑල්ලක් හරි රඳව ගන්න. මොකද ගම් ගගා කරන්න සමහර අය අකමැති. ඒ නිසා පොඩි සෙලෝ ටේප් කෑලි කඩ කඩ මේ තැන් වලින් තැනින් තැනින් අලව ගත්තාම ඒත් ඇති ඔයාලට.
මෙන්න මේ විදිහට සයිඩ් එකක් මම කපලා දැම්මා. දැන් ඔයාලට පේනවා හොඳ ස්කර්ට් එකේ ලස්සනට විහිදිලා තියෙනවා. මෙන්න මේ විදිහට කපලා ඔයාලා මහල බලන්න හරිම ලස්සනයි. ගොඩාක් ලස්සනට මේ හැඩය එනවා. මොකද මෙන්න මෙතන බලන්න ඔයාලගේ ඉන ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ උඩට කව ෂේප් එකක්. මේ හින්දා මෙහෙට මෙහාට ඉහළ රස වෙලා තියෙනවා. මෙන්න මේ හැඩයක් මේ විදිහට ලස්සනට අපි දැන් ඇඟට ඇඳහම මෙන්න මේ කොටස් ටික ලස්සනට රැලි වෙනවා පහළට ෆ්ලෑඩ් වෙලා එනවා මෙන්න මේ කොටස් වලින්. ඒ වගේම හිප් එක ලස්සනට මේ වේස්ට් එක කෙලින් වෙනවා. මේ කෙලින් වීමත් එක්ක මේ මෙතන මේ තුලින් ඇතිවන රැල්ල අපේ ගවුමට ගොඩාක් ලස්සනක් දෙනවා. ඔයාලට පේනදින මෙන්න මේ විදිහට ලස්සනට ෆ්‍රොක් එකේ රැලි ටික එනවා. මේ හරිය පොඩි ෆ්ලෑඩ් ගතියක් වගේ එනවා. මෙතනින් අපිට එතකොට වේස්ට් එක කෙලින් වෙලා එනවා. ඉතින් මේක මම නැම්මට තමයි තියන්නේ. මේක නැම්මට කියන ලියන්න. එතකොට මම ඉදිරිපස පළුව නැම්මට තියලා කපා ගන්නවා. පිටුපස පළුව කපා ගද්දී මම පිටුපස මැදට සිප්පර් එකක් අල්ල ගන්න නිසා මම මෙතනට අඟල් භාගක මෙහුම් වාසියක් තියලා තමයි කපා ගන්නේ. අඟලක් හෝ අඟල් භාගයක් මෙතන තියෙනවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ අත සාදා ගන්න. බලන්න මේකේ ස්කෙච් එකේ පෙන්නනවා මෙතනින් ෆෆ් අතක් තමයි තියෙන්නේ. මුදුනත රැලි කිහිපයක් සහ මෙතනින් බෑන්ඩ් එකක් තියෙනවා. මේ බෑන්ඩ් එක ගාව කුඩා ප්‍රමාණයක් රැලි වෙලා තියෙනවා. ලොකු ෆෆ් අතක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයට. බලන්න අත දිග ස්ලීව් ලෙන්ත් එක 12යි. ඒ කියන්නේ මගේ මේ අතේ උස මේ ස්කෙච් එකේ පෙන්න අතේ උස 12යි. එතකොට අතේ මෙන්න මේ කොටුව හදන්න අතේ උස මම මේ පැත්තට ලකුණු කරගන්නවා. ඒ වගේම අතේ මේ අත හදන්න මේ කොටුව පළලක් ගන්න ඕන. මෙන්න මේ අතේ කොටුවේ මේ පළල මම මේ පෙන්වලා දීලා තියෙන මේ දිග හොයාගන්න. අපි මෙන්න මේ විදියට හදාගන්න ආම් හෝල් එකෙන් අඩු කරනවා දෙක බෙදනවා ඒක දෙකට. එතකොට 17ක් මගේ ආම් හෝල් එකේ ඇවිල්ලා තියෙනවා. ආම් හෝල් එක කියන්නේ අපේ කිහිලි කට වටය 17. ඒක බෙදනවා දෙකෙන්. එතකොට බලන්නකො ආම් හෝල් එක 17යි ඒකෙන් අඩු කරනවා දෙකක්. 17ෙන් අඩු කරනවා දෙකක් 15යි. ඒ ගාන දෙකට බෙදා ගන්නවා. එතකොට අපිට ඇවිල්ලා තියෙනවා 7 හමාරක්. එතකොට මෙන්න මේ දුර 7 හමාරකට තමයි අපි ගන්නෙ මේ කොටුවේ පළල. ඒ වගේම මේ කොටුවේ උස 12යි. ඒ කියන්නේ අපේ අතේ උස. ඊළඟ ඒ වගේම මේ කොටුව ඇතුලේ මම මෙතන මේ ක්‍රවුන් එක අඳින්න ඕන. ස්ලීව් එකේ ක්‍රවුන් එක ක්‍රවුන් හයිට් එක හදා ගන්නවා මෙන්න මේ ආකාරයට. එතකොට මෙන්න මේ ආම් හෝල් එක. ඒ කියන්නේ කිහිලි කට වටේ 4ෙන් බෙදලා එන ගණනට අඟල් භාගයක් එකතු කරනවා. 17 තමයි අපේ කිහිලි කට වටේ 4ෙන් බෙදුවාම අපිට 4යි කාලක් එනවා. ඒකට මම එකතු කරන අඟල් භාගය. එතකොට ඔක්කොම ගාන 4යි 4ෙන් 3ක් මම මෙන්න මේ ස්ලීව් එක අඳින කොටුවේ මෙතන මේ මුදුනේ ඉඳලා එකන මේ පැත්ත නෙවෙයි මෙතන මුදුනේ ඉඳන් පහලට 4යි 3 කාලක් මේරේ ලකුණු කරනවා. 4යි 3 කාලක් ලකුණු කරලා මම රූලරකින් මෙතන අපේ අතේ සෙන්ටර් එකේ ඉඳන් මේ ලකුණු කරපු තැනට යා කරනවා. ඊළඟට මේ ස්ලීව් එක මම සමාන කොටස් 4කට බෙදා ගන්නවා. ඇස් මට්ටමින් බෙදාගත්තාම හරියි. ඊළඟට මම මේ පළවෙනි ලකුණු කරපු තැනින් අඟල් භාගයක් එළියට ඒ වගේම තුන්වෙනියට 1, 2, 3 ලකුණු කරපු තැනින් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරලා මේ ස්ලීව් එකේ සෙන්ටර් එකේ ඉඳන් මම ওই විදියට ආම් හෝල් එක ඇඳ ගන්නවා. මෙතන මැදට මේක ඇඳලා ඊට පස්සේ අපි මෙතන ඉඳලා මේ අතට මේක ඇඳලා ඔන්න ඔය විදිහට තමයි අපි ස්ලීව් එකේ අපේ ක්‍රවුන් එක අඳින්නේ. මෙන්න මේ උස තමයි එතකොට ක්‍රවුන් හයිට් එක. ඊළඟට ස්ලීව් එකේ පළල ලකුණු කරගන්නවා. ස්ලීව් එකේ අපේ අතේ මහත මගේ අතේ මහත ඇවිල්ලා තියෙනවා. මේ කියන්නේ අපි 12ක් පහලට මැනපු තැන වටේ එතනත් මට 12ක් ඇවිල්ලා තියෙනවා. 12 මම බෙදා ගන්නවා දෙකකට. එතකොට ඇවිල්ලා තියෙනවා අඟල් 6ක්. මම මේ 6 මේ රේඛාවේ ලකුණු කරනවා.
ඔය විදිහට 6 ලකුණු කරලා මම මේ විදිහට අපේ ස්ලේව් එක පහලට යා කර ගන්නවා. ඉතින් ඔයාලට පේනවා මෙතන පොඩි බෑන්ඩ් එකක් තියෙනවා ස්ලේව් එකට. මම මෙන්න මේ ස්ලේව් එකේ බෑන්ඩ් එකේ උස අඟලක් කියලා ගන්නවා. අඟලක් මම මේක ලකුණු කරලා මේ විදිහට මම රේඛාවක් අඳිනවා. එතකොට මේක තමයි මගේ ස්ලේව් බෑන්ඩ් එක. මේක ස්ලේව් බෑන්ඩ් එක. ඊට පස්සේ මම මේ රේඛාව දිගටම මේ අතේ පළලට යා කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ කොටස මගේ බ්ලොක් එකෙන් ඉවත් වෙනවා. මෙන්න මේ සම්පූර්ණ උඩ කොටසම, ඒ කියන්නේ මේ කොටස හැර මෙන්න මේ කොටස මම මගේ උඩ කොටස හැටියට ගන්නවා. එතකොට මෙන්න මේ මෙතන වැඩි වෙන කොටස මම මේ ස්ලීව් එකේ ගැදර් කරන්න ගන්නවා. මට අමුතුවෙන් වැඩිපුර ප්‍රමාණයක් තියන්න අවශ්‍ය නැහැ. මේ කුඩා ප්‍රමාණය විතරක් මෙන්න මේ හරියට අපි රැලි වලින් දුන්නාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. අපි මෙතනින් මේ කොටස කපලා වෙන් කරනවා. එතකොට මේ කොටස මේ විදිහට මම ගන්නවා. මේ කොටස වෙනම කපලා ගන්නවා. ඒ වගේම මේ ස්ලීව් එකත් මම නැම්මට තියනවා. බෑන්ඩ් එකත් අපි නැම්මට තියලා තමයි කපා ගන්නෙ. හරි, ඒ වගේම අපි මේ ස්ලීව් එකේ උඩ කුඩා රැලි ප්‍රමාණයක් තියෙනවනේ. ඒක සඳහා මම මෙතනින් අඟල් භාගයක් වගේ ප්‍රමාණයක් ඔසවනවා. ගොඩාක් ඔසන්නේ නැහැ. අඟල් භාගයක් මම මේක නවල තියුනේ වැඩි කොටස. ඔයාලා තේ විදිහටම පුරුදු වෙන්න ඒක ලේසි. අපිට කොළලවල වෙන්න ඕන නැහැනේ. අඟල් භාගයක් ඔන්න ඔහොම ලකුණු කරා මේක මම මේකටම ඔය විදිහට යා කරා. එතකොට මෙන්න මේ වැඩිම චූටි කොටස තමයි මම රැලි සඳහා ගන්න. බලා ගන්න මෙන්න මෙතනින් මේ කොනටම කපනවා අපි ස්ලීව් එක. අපි මේ ඉර සලකන්නේ නැහැ. ඔය විදිහ තමයි උඩ ස්ලීව් එක අපි කපලා ගන්න. විදියට බෑන්ඩ් එක කපලා ගන්නවා. මේ ආකාරයට අපි දැන් සියලුම කොටස් ටික කපාගෙන අවසානයි. දැන් අපි බලමු කොහොමද මේක රෙද්දේ ඇඳලා කපා ගන්න කියලා. ඉතින් මෙතන අරන් තියෙනවා මම ලිනන් කියන මැටීරියල් එක. වලට පේනවා මෙතන මම යාර දෙකහමාරක් අරගෙන තියෙනවා. 60 පළල යාර දෙකහමාරක් තමයි මේකේ මම මේ ෆ්‍රොක් එක කපා ගන්න අරන් තියෙන්නේ. මුලින්ම මම එඟ කොටස කපා ගන්නවා. බලා ගන්න හොඳින් කොහොමද මේක කපා ගන්න කියලා. මෙන්න මේ ආකාරයට රෙද්ද මම කොටස් දෙකකට නවා ගන්නවා. එතකොට මගේ මේ නොපිට පැත්තට තමයි මම මේ බ්ලොක් එක තියන්නේ. මොකද මේ ඩාට්ස් එහෙම ඇඳ ගන්න ඕන නිසායි මම නොපිටට ඇඳලා තියාගත්තේ. අපි මෙතන පිටපස මැද සිපර් එකක් අල්ලන නිසා මම අඟලක මැහුවාසියක් මෙතන සයිඩ් එකෙන් තියෙනවා. ඔය වගේ අඟලක මැහුවාසියක් තියෙනවා. ඒ වගේම මේ සයිඩ් එකේ අඟල් භාගයක මැහුවාසි වටේට තියෙනවා. ඒ වගේම වේස්ට් එකටත් අපි අඟල් භාගයක මැහුවාසි තියලා ආම් හෝල් එකටත් අඟල් භාගයයි ෂෝල් එකටත් අඟල් භාගයයි අපි නෙක් එකට අඟල් භාගයක් මැහුවාසි තියලා මෙන්න මේ විදිහට තියලා අපි කපා ගන්නවා. ඉතින් ඔයාලට මේක කරගන්න අපහසුයි නම් එකපාරටම මේ ඇඳින්නේ නැතුව අපහසු නම් මහගන්න ඔයාලට පුළුවන් මේක වටේ උන්නහම තියලා වටේට ඇඳ ගන්න. පේනවනේ. ඊළඟට අපි මෙන්න මෙතනින් අපි පොඩි සිදුරක් දා ගන්නවා. අපි එතන අපේ ඩයට් එකේ පොයින්ට් එක ලකුණු කර ගන්නවා. ඒ වගේම අපිට මෙන්න මෙතනිනුත් අපි පොයින්ට් එක ලකුණු කර ගන්නවා ඩාට් එකේ. මොකද අපේ වේස් ඩාට් එකේ පළලම තැන තමයි එතන.
එතන අපි අඟලක් ගත්තා. ඊට පස්සේ මම අඟලක් තික් කර ගත්තනේ මට දිග අවශ්‍ය නිසා. ඊළඟට අපි මේක පහලට උහුම ලකුණු කර ගන්නවා. ඊළඟට මම මේ විදිහට බ්ලොක් එක අයින් කරනවා. ඔයාලට පේනවද මේකේ මම සලකුණු කරගෙන තියෙනවා ඩාට්ස් තියෙන්න ඕන තැන්. මට පුළුවන් මේක ඉරකින් අඳින්න අවශ්‍ය නැහැ. මේ ලයින් එකේ ඕම අල්ලලා මේ විදිහට ඩාට් එක මහගෙන යන්න. ඒ නිසා මේ ඩොට්ස් ටික විතරක් තියාගන්න. ඒක හොඳටම ඇති. ඊට පස්සේ අපි මේකේ අඟල් භාගෙ මෙහොම වාසි තියලා මොන විදිහට අපි කපාගෙන යනවා. ඔයාලට කැමති නම් මේ සයිට් එකට අඟලක මෙහොම වාසි තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. එක පාටම කපන්න බයයි නම් අඟලක එකමාරක් තියලා පුරුදු වෙන්න. ඊට පස්සේ අඟල් භාගෙ තිබ්බහම ඔයාලට මේක ෂෝ එකටම බ්ලොක් එක හදන්න හරියටම පුළුවන් වුණාම අඟල් භාගෙට තියලා කපන්න. සෙන්ටර් බෑග් එකකින් කට් මාක් එකක් දානවා. අපි තියපු අඟල ගාවිනුත් අපි කට් මාක් එකක් දාගන්න ඕම. ඊළඟට මම මේකේ මේ නැම්ම දිගේ කපලා වෙන් කරනවා. ඊළඟට මට මේකේ අනෙක් පැත්ත පළුවට ඩාට්ස් ලකුණු කරගන්න ඕන. මම මේ වගේ පින් එකක් අරගෙන මෙතන සිදුරු කරගන්නවා. එහා පැත්තට මතුවෙන්න මේ විදිහට මම පින් එක ඇතුල් කරනවා. ඒ වගේම මම මෙතන කට් මාක් එකක් දාගන්නවා. මේ පැත්තෙන් පින් එක එළියට ඇවිල්ලා තියෙනවා. මම එතනින් අපි මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි පින් ස්ටික ඉවත් කරනවා. දැන් ඔයාලට මේ පැත්තෙත් මේ විදිහට අපි ඩාට් මහන්න ඕන තැන් ටික ප්‍රධාන ලකුණු ටික දාගෙන තියෙනවා. අපිට මේ කට් මාක් එකම විදිහට නාවලා මෙන්න මේ ඩාට් එකේ ලකුණ අහුවෙන විදිහට ලස්සනට හැඩයට ඩාට් එක මහගන්න පුළුවන්. ඒ වගේම මෙතන සිප්පර් එකට තියපු අඟල මේ පැත්තෙන් තියෙනවා. ඔයාලට මේ පැත්තෙත් බ්ලොක් එක තියලා බ්ලොක් එක මේ හොඳ පැත්ත මේ පැත්තට හරවලා අනෙක් පැත්තට අපිට වටේට මෙහම වාසි ඇඳගන්න පුළුවන්. මම සිප්පර් එක මුදුනේ ඉඳන් කර මුදුනේ ඉඳන් අල්ලන්නේ නැති නිසා මම මේක මේ විදිහට නැම්මෙන් නමලා මම කර වටේට කරපටි මහ කපා ගන්නවා. මේ නැම්මෙන් නමා ගන්න. නමාගෙන මේ රෙද්දෙ නැම්මට උම තියන්න. අඟල් දෙකක් පමණ පළලට මේ අපේ පිටුපස කරපටිය මේ විදියට කපා ගත්තා. ඊළඟට මට තියෙන්නේ ඉදිරිපස පළුව කපන්න. මෙන්න මේ ආකාරයට ඉදිරිපස පළුවේ මේකෙන් මට කොටස් දෙකක් කපා ගන්න ඕන. මට රෙදි ගොඩාක් වැඩිපුර තියෙනවා නම් මට එකට නවලා කපා ගන්න පුළුවන්. නමුත් අපි රෙදි ඉතුරු කර ගන්න ඕන නිසා මම මෙන්න මේක මේ අතට එකක් තියලා කපනවා. ඒ වගේම මට ඊට පස්සේ අනෙක් පැත්තේ අනෙක් කොටස මෙන්න මේ පැත්තට හරවලා අපිට මෙන්න මේ පැත්තට කපා ගන්න පුළුවන් වෙනවා. ඒකයි මම මේක රෙදි ඉතුරු කරගන්න පුළුවන් විදියට මේ වැඩේ කරගන්න ඕනේ. ඒ නිසා ලොකු රෙදි ප්‍රමාණයක් අපතියවන එක අපරාධේ. ඒ නිසා ඔයාලා මුලින්ම මේ විදිහට මේ කොටස කැපුවා. ඊළඟට අනෙක් කොටස අනෙක් පැත්ත හරවලා අපිට මෙතනට තියලා කපා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මෙන්න මේක වටේට අඳින්නේ නැතුව මෙන්න මේ ආකාරයට පින්ස් ගහලත් කපන්න පුළුවන්. මගේ කලින් වීඩියෝස් ඔයාලා බැලුවා නම් තේරෙනවා මේක හරි පහසුයි. මේ විදිහට කටු ගහගෙන අපිට වටේට අඟල් භාගෙ තියලා කපා ගන්න පුළුවන්. ඔය විදිහට තියාගන්නවා. ඒ වගේම මේ ඩාට්ස් ලකුණු කරගන්නවා මේ තැන් වලින් මම සිදුරු කරලා. මෙතනට අඟල් භාගයයි මේ කොටසට අඟල් භාගයයි ඒවම ෂෝල්ඩර් එකට ආම් හෝල් එකට සයිඩ් සීමකට සහ වේස්ට් එකේ පහළට අඟල් භාගය බැගින් තියලා අපිට මේක කපා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන අපි ඩාට්ස් ලකුණු කරගත්තු මාක්ස් ටික පේනවා මේ විදිහට.
අපි දැන් මේ පැත්තටනේ බ්ලොක් එක කැපුවේ ඊට පස්සේ අපි අනිත් පැත්ත හරවමු එතකොට අපි අනිත් පැත්ත කොටස කපා ගන්න පුළුවන් අපි ඒක ඉඳ කියන විදිහට බලලා මේ හරියකින් තියමු ওই විදිහට තියලා අපි මේ අනිත් කොටසත් අපි කපා ගමු ඒකෙත් අපි ඩාර්ක්ස් තියෙන තැන් ලකුණු කර ගන්න ඕනේ ඒ වගේම මේක අපි ලකුණු කර ගන්න කලින් පේස් ගහ ගන්නවා अपट मेनमे डार्स लकन सलकन तीन मैं डार्टे मेद तीन तेन कटमा की कदाल तीन इवागे मिथन अपे सैड से डार्टेट बस टिकट डार्टे मिथन मम्म कटमा की कदाल इतनी ना मागे मे तीत अल्ला बस डार्टे महदा पुलवा मंगल बागेट इतम इतकोट अब इतना कोटास् मे विधि कोटास् देगा लबिल तीन आने मेन मे विधि टेकम तेक ओवल विधि होम कोटास् देख तीन आने दें मम्मी करपटी कपागण मेनमे करपटी कपागणी रेद तीयन करपटी कपागण मुखद दें मे कोटस अभी महदि थरी परश्रम महान मुखद मेक बयास मेक ओण तरम अब अदीन पड़वा इक अपे मिशमेंट वा वेटी अब मेतन लूस कटिना ये निशा मेक हरी परश्रम फेसी महागा अभी मेक फेसी का स्टीफ करला मुखदे मे मेतन कोटस अदेन स्टीफ प्रमाण अट तदला हिटना इध मैं स्टीफ अलवगा කියලා දෙන්නම් එතකොට මෙන්න මේ වගේ ඉදිරිපස කොටස් දෙකක් ඔයාලට උඩ කොටසට එන්න ඕන බලන්න දැන් අපි ඉදිරිපස සාය කොටස කපද්දී මේක මම කිව්ව ඉදිරිපස නැම්මට තියනවා කියලා එතකොට මේ රෙදි කොටස් දෙකක් මම දෙකට නමලා තියෙනවා මෙන්න මෙතනට වෙනකම් ඒ කියන්නේ අපේ මේ කොටසේ පල්ලට තමයි මම මේක නවාගෙන තියෙන්නේ මොනවම මම තියනවා ඔය විදිහට තියලා अभी पाली अंगल भाग्य मेहमास तीयन अंगलाखो अंगल भाग्य वाली तीन अंगलाखर तिब्बा प्रशाने अंगल भाग्य तीन कमल इत अंगल भाग्य तीयला इन मम अंगल भाग्य मेहमास तीयन इन हर इवे सैड सी अंगल भाग्य मेहमास तीयन यार अंगलाखो इक मार एंकोट तीवना मेहमास ओयाल लिखा मारक मेके ओणे मंगल भाग्य तीवनी सह मम्मी के अंगल भाग्यट कपागे आना मेहम आसिय मे विधि मम्मी के पेंसिंग रंधव इन्ना मे आकार इतकोट अब फ्रंट के स्कर्ट के पलव कपागन पुलवा दिला पिट पस स्कर्ट को कपागन पीट पास स्कर्ट को अभी कपन को अभी मेतन अंगल मेहमास तीन अभी मेतनी सेंट बैक मे तीन वन तीयला नम्मी अभी मेतन ओपन करना पास कपला मेतनी अभी ओपन हदागा सिपर का मैं मेतन अंगल कोई विधि मेहमास तीयनवा मिथनी अभी अंगल भाग्य मेहमुआसीवा ये इन सैड सी सह वाटी अट अंगल भाग्य बेगी मेहमुआसी अभी मेकोट कपल का इधन कपड़ना खाली अभी मेके पेंसिल अंदर मेत पुलवा मेक एंदला मे अंकाल अभी मिथन नम कपल वेंकर गावा ये वगे मेतनी अभी सिपरिक अल्लाई सिपरिक अल्ला तीर मेहम आसे अभी मे आकार कटमा की दान इतकोट अभी पिट पास पलव अभी कपल अवस्था अब मेन मे आकार स्लीव के कोट सत् नम्मट तीयला स्लीव मे आकार कटाल अभी कपा दाव इवे मेके कीर कटवाटे अंगल भाग्य सैड सीम के अंगल भाग्य सह मे स्लीव के पहाल अंगल भाग्य तीला मे स्लीव का कपाल
අපි මේ අතම තියලා තවත් අතක් මේ විදිහටම කපා ගන්නවා. මෙහෙම රෙදි කොටසක් අපි මේ ආකාරයට නවනවා. නවන අපි නැමතත් මේක මේ විදිහට තියලා මේකේ නැම්ම පැත්ත මේ කොටට තියනවා. අපි උඩින් අඟල් භාගයයි සයිඩ් සීම් එකට අඟල් භාගයයි තියලා මේ අට කොටසත් අපි නැම්මට තියලා මේ බෑන්ඩ් එකත් අපි කපා ගන්නවා. එතකොට අපිට මේ වගේ දිගහැරියාම මේ වගේ කොටසක් එනවා. මම මේකම තියලා අපි තවත් බෑන්ඩ් එකක් මේ විදිහට කපා ගන්නවා අනෙක් ස්ලේව් එක සඳහා. එතකොට මේ ආකාරයට අපිට ස්ලේව් බෑන්ඩ් කොටස් දෙකක් එනවා. ස්කෙච් එකට අනුව මෙතනම අපි පොඩි බෙල්ට් එකක් දාලා තියෙනවා. මම ඒකට මෙන්න මේ වගේ පටියක් නමාගෙන අඟල් 30ක පමණ අඟල් 30ක් පමණ දිග අඟල් 3ක වගේ පළලට කියන්නේ එක පැත්තක් එකහම මාරක පළලක් තියෙද්දි එක පැත්තක් එකහම මාර ඒක දිග හැරියාම සම්පූර්ණ පළල 3ක් වෙන්න අපි ගන්නවා. අරගෙන පටියක් අපාගම අපි මේක ප්‍රමාණයක් නැහැ ඔයාලට මම සාමාන්‍ය හිතලා තමයි 30ක් කියලා කිව්වේ. මේ වගේ පටියක් අපි කපලා ගන්නවා. අපි ඉදිරිපස කරපටිය කපා ගත්තේ නැහැ. මොකද මට සාය යමේ ඔක්කොම කපලා මේ ඉතුරු වෙන කොන් වලින් අපිට කපන්න ඉතුරු වෙන නිසා තමයි මම මේ කොටස මේ විදිහට තියෙනවා. ඔය විදිහට එලලා මම කරපටිය කපා ගන්නවා. අපි උඩ කොටසට ලකුණක් දාගමු. උඩ පැත්තට එන එක මොකද නැත්නම් ඒක මාරු වෙන්න පුළුවන්. මේ විදිහට සලකුණක් දාගමු. ඊට පස්සේ මේ වගේම තවත් කරපටියක් ඕන අපේ අනිත් කොටසට. අපි ඒකත් මේ විදිහට කපාගමු. මේ ආකාරයට දැන් අපේ සියලු කොටස් ටික අපි කපලා අවසానයි. දැන් අපිට තියෙන්නේ මේ කරපටි සඳහා ස්ටිප් කරගන්න. අපි මේ ස්ටිප් එකේ අපේ ගම් තවරලා තියෙන පැත්ත මෙන්න මේක මත ඔම තියනවා. ඔය විදිහට අපි කොටස් ටික උඩින් තියලා ඔන්න ඔය ආකාරයට ස්ටිප් එක අපි රෙදි ටික මත තියලා අපි මේ අපේ ෆේසින් කොටස් හරිය අපි ඔය විදිහට අයින් කරලා ගන්නවා. ඊට පස්සේ අයින් කරාට පස්සේ මේ කොටස් මෙහෙම ඇරිලා තියෙනවා. මේ ඉර දිගේ අයින දිගේ අපි කපල වෙන් කරලා ගන්නවා. අපි බලමු කොහොමද මේ කොටස් ටික නිවැරදිව මසා ගන්න කියලා. අපි බලමු මෙන්න මේ ආකාරයට කලපටි ටික ඕලොක් කරගන්නවා. මෙන්න මේකේ මම උඩින් ලකුණක් දාගෙන තියෙනවා. එතකොට ඒ පැත්ත නෙවෙයි අපේ කව් එක මේ පහලින් තමයි අපි ඕලොක් කරගන්නේ. මේ පැත්ත අපි කරවටේට අටැච් කරගන්න පැත්ත මේ විදිහට ඕලොක් කරගන්නවා. ඊළඟට මම පිටුපස පළුව අරගෙන මගේ පිටුපස පළුවේ අපි ඕපන් එකක් දිගටම තියෙනවා මේ මැද සිපර එකක් අල්ල ගන්නවා. ඒ නිසා මම මේ කොටස් දෙක වෙන වෙනම ඕලොක් කරලා අරගෙන තියෙනවා. මුලින්ම මම පිටුපස පළුවේ කට් මාක් එකක් දාගෙන තියෙනවා අඟලක මෙහොන් වාසි තියලා. ඔය ආකාරයට තියාගෙන මම මෙන්න මේ අපේ බ්ලවුස් එකේ මෙන්න මේ ඩාට්ස් දක්වා මහගෙන යනවා. අපි එතන ඉඳලා තමයි සිපර එක අල්ලන්නේ. මේ ඩාට්ස් කෙලින් අපි මහලා නතර කරනවා. ඊළඟට මම මේ පිටුපස පළුවේ මෙන්න මේ අපේ සීම් එක මෙව වාසිය අපි දෙපැත්තට හරවලා මෙන්න මේ හොඳ පැත්තට හරවගෙන මගේ මේ බ්ලවුස් එකේ උඩ කොටස ෆ්‍රොක් එකේ උඩ කොටස මෙන්න මේ පිටුපස ෆේසින් එක අපි මෙන්න මේ ආකාරයට හරවටේට තියනවා. තියෙන මම පේස් කිහිපයක් ගහ ගන්නවා. මේ ආකාරයට
හරියට පිලිසහගෙන මේ පැත්තේ මම මහගෙන යනවා අපිට ලකුණු මාක් කරගෙන තියෙනවා නම් ඔයාලා පැන්සලින් ඇඳගෙන තියෙනවා නම් ඒ ඉර දිගේ මහන්නත් පුළුවන් නැත්නම් අඟල් භාගයේ මෙහුම් වාසිය තියලා අපිට ඇස්වේ මට්ටමට ඇඟල් භාගයේ තියාගෙන මෙහෙම මහන්නත් පුළුවන් මේක මහගෙන අවසන් වෙලා අපි මෙන්න මේ ආකාරයට සමාන දුරකින් මේකේ කට් මාක්ස් දා ගන්නවා වටේට කරවටේට නූල කැපෙන්නේ නැති වෙනකම් පුළුවන් තරම් අපි පොණට යන්න ගොඩක් මගින් නතර කරන්න එපා එතකොට අපිට ලස්සනට කර හරව ගන්න අපහසු වෙනවා ඊළඟට මේ පේස්ට් ටික මම ගැලෙවුවා මේක අපි ෆේසින් එක මෙහොම වාසිය පැත්තට උම හරවලා මෙතනින් අටෙන් එකකට අවුට්ලයින් එකක් ගහගෙන යනවා अंगल भागे मेहमु आशेट करवटे महगेन आना मे वगे इद्रिपस कोटस देखम अभी करगा
අපි දැන් ඩාට්ස් ටික මහගෙන අවසానයි ඩාට්ස් මහගෙන අවසන් වෙලා අපි මේ කොටස් දෙක එකමත එක තියන ඔය විදිහට තියලා මෙන්න මේ ඩාට්ස් දෙක අපි දෙපැත්තට හරවනවා මේ ඩාට් එක මේ පැත්තට මේ ඩාට් එක මේ පැත්තට ඒ වගේම යට කොටසෙත් ඒ දෙක දිපැත්තට හරවලා එක ඩාට් ඒ ඩාට් දෙක මත මේ ඩාට් දෙක තියනවා එක සමානව එතකොට සෙට් වෙනවා ඊළඟට අපි ඒක පින් එකකින් රඳව ගන්නවා ඔය විදිහට පින් එකකින් අපි රඳවගෙන මෙන්න මේක සයිඩ් සීම් එකට හරියට සෙට් වෙන්න ඕන වලට පේනවා මෙන්න මේ විදිහට කොටස් දෙක එකට සෙට් කරලා අපි අඟල් භාගයේ මෙහොම වාසියට මේ කොටස් දෙක එකට තියලා අපි ටැග් කරගමු මේ කරවා ඕලැප්ෙච්ච අපේ neck එක යට මෙහාට වෙනවට අපි මෙතනින් pin එක ගහගමු එතකොට අපිට මේක ඉදිරිපත් ටික කරගන්න පහසුයි දැන් මේ පහල මම ටැග් කරලා තියෙනවා මම මේ ඉදිරිපස කොටසේ පහල skirt කොටස මේක උඩ තියලා මහගෙන යනවා ඉදිරිපස හරි මැද ඒ කියන්නේ උඩ කොටසේ හරි මැද මේ විදිහට කට් මාක් එකක් දාගන්න ඔය ආකාරයට ඒ වගේම අපි ස්කර්ට් එක කපද්දී පහල කොටස කට් මාක් එකක් දැම්මා ඒ කොටස් දෙක එකට ඔය විදිහට සෙට් වෙන්න තියන්න තියලා පින් එකක් රඳව ගන්න ඊළඟට බලන්න මේක ස්කර්ට් එක මේ කොනටම යනකොට අපි බ්ලොක් එක හරියට අපි කපලා නම් මේ සයිඩ් සීම් එක හරියට මේ කොටස් දෙක එකට එකතු වෙන්න ඕනේ ඔය විදිහට සෙට් කරලා අපි අඟල් භාගයේ මෙහම මාසයට නැවතත් මේක මහගෙන මේ උඩ කොටස සහ ස්කර්ට් කොටස එකට සම්බන්ධ කර ගන්නවා මේ ආකාරයට හරියටම අවසන් වෙන්න ඕනේ උඩ කොටසයි සාල් කොටසයි දැන් අපි සම්බන්ධ කරගෙන ඉවරයි මේ වගේම අපි පිටපස කොටසේ උඩ කොටස සහ සාල් කොටස සම්බන්ධ කරගෙන සිපර් එක අල්ලගන්නේ කොහොමද කියලා බලමු ඉදිරිපස කොටසේ පහලට ස්කර්ට් කොටසේ මම මෙන්න මේ අපේ මෙහුම් වාසී අඟලක් තිබ්බනේ සිපර් එකට අන්නේ අඟලත් ඕලොක් කරලා දිගටම ගත්තා ඊළඟට අපි මෙන්න මෙතනම කට් මාක් එකක් දාලා තිනවා මෙතන අඟලට මෙහෙම සෙට් කරලා ඉන්න ඔය විදිහට මහගෙන යනවා එක පැත්තක් බලන්න දැන් මම මෙතනට ඔයාලට ගෙනල්ල තියලා තිනවා මෙන්න මේකට අපි කියනවා invisible zipper එක කියලා හොඳින් බලා ගන්න මොකද zipper ගැනත් අපි දැනුමත් වෙන්න ඕන මෙන්න මේ zipper එකේ මේ අදින කොටසට අපි කියනවා zipper එකේ පෝලා එක කියලා ඒ වගේම මෙන්න මේ ඔයාලට මම මෙතන එකක් තව zipper එකක් ගෙනල්ල තියෙනවා මේකේ බලන්න මේ zipper එකේ මෙතන අපේ සිපර් ටීත් මෙන්න මේවට අපි කියනවා ටීත් කියලා මේ කොයිල් එක දිගේ තියෙන කොටසට අපි ටීත් කියනවා මේ ටීත් එළියට පේනවනම් ඒ කියන්නේ මේ ඉන්විසිබල් සිපර් එකේ බලන්නකො අනිත් පැත්තේ මේ මේ කොටස් එළියට පේනවනම් අපි ඒක ඉන්විසිබල් සිපර් එකක් නෙවෙයි මෙන්න මේ ඉන්විසිබල් සිපර් එකෙන් වෙන වාසිය තමයි අපිට ෆ්‍රොක් එකට ලොකු ලස්සන නිමාවක් ගන්න පුළුවන් මේකේ මේ ටීත් පේන්නේ නැහැ සිපර් එක කොයිල් එකේ තියෙන ටීත් ටික පේන්නේ නැහැ. මොකද මේක අවසානේ මැහුවට පස්සේ අපිට මෙතන සිපර් එකක් ඇටච් කරාද කියලා පේන්නේ නැතරම් මේක කන්සීල් කරලා තමයි තියෙන්නේ. ඔය විදියට. එතකොට ගොඩක් සිපර් තවත් සිපර් තියෙනවා මෙන්න මේ විදියට කොයිල් එක එළියට පේනවා. ඉතින් මේ වගේ කොයිල් එකක් එළියට පේනදී අපේ ඇඳුමේ තියෙන ලස්සන අපිට ගන්න බැරුව යනවා. එතකොට මේ පෝලා එක මේ විදියට මේ අපි මෙන්න මේ විදිහට සිපර් එක එතකොට මේම සිපර් එකේ අපට එළියට ටීත් පේනවා මේ සිපර් එකේ එළියට පේන්නේ නැහැ මෙන්න මේ ඉන්විසිබල් සිපර් එකේ තියෙන වෙනස මේක තමයි එතකොට ඔයාලට මේක අඟල් 6 8 10 12 ඒ වගේ අඟල් දෙකෙන් දෙකට ගොඩාක් වෙලාවට අපිට කඩවල් වලින් ගන්න පුළුවන් වෙනවා මේ වගේ සිපර් එකක් එතකොට මෙන්න මේ සිපර් එක ඇටච් කරන්න අපි කියන්නේ සාමාන්‍ය සිපර් එකක් අල්ලන විදිහට අල්ලන්න බෑ මොකද මේකේ මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ සිපර් එක බලන්න මේ ආකාරයට මෙහෙම පෙරලන්න පුළුවන්
මේ අපි සිප එකේ පූල එක නැහැ අනිත් පැත්ත. ඒ කියන්නේ නොපිට පැත්ත. මේ පැත්ත තමයි සිප එකේ හොඳ පැත්ත. මේ නොපිට පැත්තේ අපිට වෙන මේ චේන් එක පොඩ්ඩක් අපිට මෙන්න මේ ආකාරයට හරවන්න පුළුවන්. ඔයාලට පේනවනේ මෙහෙම තියෙන චේන් එක මෙහෙම හරවන්න පුළුවන්. එතකොට අපි මේ ස්ටිච් එක මහන්න ඕන මේ හරවල මේ අයිනෙම්ම. මෙන්න මේ විදිහට මහද්දී අපිට නෝමල් පොට්ටි එකකින් මේ සිප එක මහගන්න අමාරුයි. ඒ කියන්නේ අපේ පොට්ටි එකේ දෙපැත්තේ කැලි දෙකක් තියෙනවනේ. එතකොට මෙන්න මේක උඩ අපිට පොට්ටි එකෙන් මහගන්න අමාරුයි. මේකට අපිට වෙනම සිප ඉන්විසිබල් සිප ඇටච් කරන වෙනම පොට් වර්ගයක් අපිට ගන්න තියෙනවා. ඒ වගේම අපිට මෙන්න මේකට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ එක පැත්තකට විතරක් මේ පොට් එක තියෙන විදිහට. ඒ කියන්නේ මේකේ මේ කොට එක පැත්තකට වන් සයිඩ් පුට් කියලා මේකට කියන්නේ. එතකොට අපි නීඩල් එක වදින්නේ මෙන්න මෙතනින්. නීඩල් එක මේ පැත්තෙන් වදිනවා. මේ පැත්තේ තමා පුට් එක තියෙන්නේ තද වෙලා ෆැබ්‍රික් එක. එතකොට අපිට මේ පැත්තේ අපිට මේ චේන් එක ඕන විදිහකට මේක යවා ගන්න පුළුවන්. වලට පේනවනේ දැන් මේ පුට් එක මෙන්න මෙහෙම යද්දී අපිට කිසිම බාධාවක් නැහැ. මේ මොකද චේන් එක මේ අයිනින් යනවා. පුට් එක මේ පැත්තෙන් මේ විදිහට මෙහෙගෙන යනවා. එතකොට අපිට මේ මේ වගේ සිප එකක් ඉන්විසිබල් සිප අපි ඇටච් කරන්න අනිවාර්යම අලගාව තියෙන්න ඕනේ. මේක අපිට රුපියල් 100කටත් වඩා අඩු මුදලකට ගන්න පුළුවන් මැෂින් පාර්ට්ස් විකුණන තියෙන කඩවල්වල ඕන එක මේ වන් සයිඩ් පුට් වලට ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ සිප එක ඇටච් කරගන්න ඕන. එතකොට මේක ඇටච් කරද්දී ඔයාලට දැන් මම ඉකන්නේ අපේ කර මුදුනේ ඉඳන් ගන්නව නම් අපේ උරහිස ඉඳන් පහලට තියෙන ඉන්න දක්වා තියෙන දුරට අමතරව සාය කොටසෙත් තවංගල් හතරක් විතර වගේ වැඩිපුර තියෙන්න ඕන. මොකද නැත්තම් අපි ඉනගාවින් අතර කරොත් අපිට කොහොමවත් මේ සිප එක දැමීමේ වාසියක් නැහැ. ගවුම ඇඳගන්න අපහසුයි. ඉතින් ඔයාලා සිප එකක් දැමීමේ බලාපොරොත්තු වෙන්නේ අපහසුතාවයකින් තොරව ඇඟට ෆිට් එකට ඇඳුම ඇඳ ගන්න පුළුවන් ක්‍රමයනේ. එතකොට අපි ඉනේ ඉඳන් අඟල් හතරක් විතර පහළට මේ සිප එක යන්න ඕන. එතකොට අපිට ඒ කියන්නේ කර මුදුනේ ඉඳලා සිප එක අල්ලනවා නම් අනිවාර්යයෙන්ම අපිට අඟල් 16ක් හෝ 18ක දිග ප්‍රමාණයකට සිප එකක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාලා අඟල් 12ක වගේ 10ක වගේ ප්‍රමාණයක් ගන්නවා නම් අපේ බ්ලවුස් ඇඳුමේ උඩටම නැතුව කරගාවටම නැතුව ඉනේ ඉඳන් අඟල් 5ක් උඩින් සහ ඉනට පහලින් අඟල් 4ක් විතර ඕපන් එකක් හදාගත්තාම මේ මැද කොටසට විතර සිපයි කල්ලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පිළිබඳව ඔයාලා දැනුවත් වෙන්න ඕන. දැන් මම මේක මගේ තියෙනවා දිග බලන්න මේක අඟල් 16ක් දිග තමයි සිප එක තියෙන්නේ. එතකොට මේ සිප එක මනින්නෙත් අපි මෙන්න මෙතන ඉඳලා මේ සිප එකේ end එක. මෙතන තමයි end එක. මෙතනින් නතර කරන දැන. නමුත් මෙතනට නෙවෙයි දිග. යන්නේ එතනට තමයි අපි සිප එක දිග ගන්නෙ. එතකොට මම එච්චරක් මට ඒත් අඟල් 18ක්වත් ඕන මගේ කර මුදුනේ ඉඳලා මේ සිප එක අල්ලන්න ඕන නිසා. මොකද මගේ ළඟ තිබුණේ මේ මේ සයිස් එක විතරයි. ඒ නිසා මම ඉන මැද හරියට විතරක් මේ සිප එක අල්ල ගන්න වැඩි කොටස ඉවත් කළා. ඉතින් බලන්න ඒකට මම කොහොමද කරන්නේ කියලා. බලන්නකෝ දැන් මම මෙතන කර මුදුන. කර මුදුනේ ඉඳලා මම මේ ඩාට් එක දක්වා ඩාට් එකේ උසට වගේ මම මේක මහගත්තා. මෙතනට වෙනකම්. වලට නැමුවත් තේරෙනවා. එතකොට මේ ටික තමයි මගේ ඕපන් එක. එතකොට දැන් මම ඉන අල්ලලනේ තියෙන්නේ. එතකොට මට මෙතන ඉඳලා ඔයාලට බලන්න පුළුවන් උස මෙතන ඉඳන් ඉන දක්වා අඟල් 6ක් තියෙනවා. මේ ඕපන් එක මෙතන වෙනවා. එතන ඉඳන් මම තව 4ක් විතර වගේ ගන්නවා පහලට. තව 4ක්. එතකොට එතන උඩ 6යි මෙතන 4යි ඔක්කොම 10යි. එතකොට මට අඟල් 12ක වගේ සිප එකක් ගත්තත් මේ ප්‍රමාණය කරගන්න පුළුවන්. අඟල් 10ක වගේ ප්‍රමාණයකට අඟල් 10ක් දීක සිපර එකක් ගත්තත් මේ ඕපන් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් අපේ සිපර එකේ end එක තියෙනවනේ. මේ සිප end එක ඔයාලා මේ end එක වෙනකම්ම මහන්නේ නැහැ. මහන්නේ යන්න එපා. මෙතන ඉඳලා අඟල් භාගයක් හෝ අඟලක් ඉතුරු කළා තමයි අපි මේක නවත්තන්නේ.
තිරනාද ඒක අනිවාර්යෙන්ම ඔයාලා කළ යුතුයි මේ කොනටම ගන්න එපා මොකද මෙතනින් මේ කොනටම ගත්තත් මෙන්න මේ හරියට වගේ වෙද්දී මහන්න බෑ මොකද මෙතන ඒගොල්ලෝ මැෂින් එකෙන් පොඩ්ඩක් එක ටැග් කරලා තියෙන එතකොට එතනින් එහාට ඇරෙන්නේ නැහැ ඒ නිසා අපි මෙතන මේ end එකේ ඉඳන් අඟලක් විතර වගේ උඩට ඉතුරු කරලා මේ මේසිප එක මහලේ අවසන් කරන්න ඕන ඉතින් බලාගමු දැන් මේක කොහොමද මහගන්නේ කියලා මුලින්ම මම පොට් එක මාරු කරලා මේක කරගන්න ඕනේ ඒ වගේම දැන් මම මේ පිටුපස කොටසේ උඩට වෙනකම් මහල උඩ මැහුවනේ අපේ ඩාට් එක උස දක්වා ඊට පස්සේ අඟල් හතරක් ඇරලා මම මෙතන ඉඳන් නැවතත් සාය කොටස පහලටම මහගෙන යනවා මෙන්න මේ ආකාරයට අපි ඉනවල් දෙක එකට අල්ලගෙන මෙන්න මේ කොටස් දෙක එකට සෙට් වෙන විදිහට තියෙනවද කියලා චෙක් කරලා බලන්න. මොකද සිප්පර් එක මැහුවට පස්සේ එකක් උස එකක් පහළ වගේ තිබුණත් හරිම කැතයි. ඒ නිසා මේ දෙක එක ගන්න තියෙන්නත් ඕනි. ඒ වගේම අපි දැන් මේක ලස්සනට මෙතනින් නියපොත්තෙන් ඔන්නෝම තද කරලා අපේ නැමුම් පාර තියාගන්න මේ විදිහට දිගහැරියලා අපිට බලන්න පුළුවන් එතකොට මා එතකොට සිල්ක් වගේ රෙද්දක නම් අපිට පුළුවන් මේක අයන් කරලා ලයින්ස් එක ගන්න ඊට පස්සේ අපි සිප්පර් එක මෙන්න මේ විදිහට මේ උඩ කොටස් දෙක අපි මුලින්ම මෙතනින් ටැග් කර ගන්නවා මේ විදිහට ටැග් කරගෙන අපි මේක දිගහැරෙනවා ඔන්න වගේ මෙතන මහල අවසන් කරපු තැන ඉඳලා අපි වරට පේනවා මේ සිපරිකේ සුතුපාට පොඩි කොටසක් තියෙනවා. අපි ඒ කොටස ඒ මහපතෙනි උඩට යවන්න මම කරලා තියලා මම මේක මේ පැත්තෙන් තියනවා මෙන්න මෙහෙම දිග ඇරලා ඔය විදිහට අපේ චේන් එක පැත්ත තමයි එතකොට කණ පිට පැත්තේ තියෙන්න ඕන. මේ දෙද්දි දැන් කණ පිටින් තමයි අපි අල්ලන්න පටන් ගන්න තියෙන්නේ. ඔයාලට පේනවනේ මේ ඔලොක් කරපු පාරවල් එහෙම පේනවා මේ කණ පිට පැත්ත. එතකොට චේන් එකේ හොඳට මේ ටීත් ටික පේන්නේත් අපේ කණ පිට පැත්තේ. හොඳ පැත්ත අපි කන්සීල්ලලානේ තියෙන්නේ. ඒ පැත්ත ඉන්විසිබල් සිපයිකේ පේන්නේ නැහැ මුකුත්. එතකොට ඔන්නෝ විදිහට තියලා අපි මේ අයින දිගේ හොම මහගෙන යනවා. අපේ මේ ඕපන් එක තියෙන තැන දක්වා. අපි මේ නමාගත්තු ඉරේ අපේ මාක් එක තියෙනවනේ ඒ දිගේ මේ විදිහට සිප්පර් එක තියෙනවා එක කොටස. අපි මේ ඕපන් එක හදාගෙන අවසන් කරපු තැන දක්වා අපි මහල අවසන් කරා. ඊළඟට මම මේක සිප්පර් එක කෝලයක උඩට අදලා මේ සිප්පර් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා මම මේ කොටසේ මෙතෙන්ට තියලා පින් එකක් ගා ගන්නවා. හරියට ඉනටින සෙට් වෙන්න තියෙනවා. මෙන්න මේ ආකාරයට පින් ස්ටික් ගහගෙන අපි නැවතත් මේකේ පූලයක අරගන්නවා. පූලයක අරගෙන අපි දැන් අපිට අපේ වන් සයිඩ් පුට් එකේ මේ පැත්තේ උඩින් නම් මහන්න බෑ. මොකද දැන් අපේ චේන් එක තියෙන්නේ මේ පැත්තේ. එතකොට මම මේකේ පහළ ඉඳන් ස්කර්ට් එක පැත්තේ ඉඳන් උඩ පැත්තට මහගෙන එනවා. එතකොට අපේ සයිඩ් පුට් එක මේ පැත්තේ, චේන් එක මේ පැත්තේ. අපි මේ පැත්තේ ලකුණු කරගෙන තියෙන මේ නැමුම් දාර දිගේ තමයි මේක මහගෙන එන්න ඕනේ. බලන්න මෙන්න මේ ආකාරයට තමයි එතකොට සිපයි එක ඇල්ලුවාම තියෙන්නේ. ඉතින් මේකේ අපේ සිපයි එකක් තියෙනවා කියලා පේන්නේ නැහැ. මේතන අපේ පූලයක කොටස විතරයි පේන්නේ. මෙන්න මේ වගේ නීට් එකට ඔයාලා පොඩුතු වෙන්න මෙන්න මේ සිපයි එක අල්ල ගන්න හරිම පහසුයි. ඒතන ලොකු දෙයක් නැහැ. ඉතින් මම හිතන ඔයාලට මේ දැන් සිපයි එක අල්ල ගන්න විදිහත් පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් මේ වගේ අපි සිපයි එක අල්ලලා ඉවරයි. දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ මේ ෆ්‍රොක් එකේ ෂෝල්ඩර් ඇටච් කරන්න. ඉතින් මේ විදිහට මම පිටිපස පළුව උඩින් මගේ ඉදිරිපස පළුවේ ෂෝල්ඩර් දෙක එකට තියනවා. මේ ෂෝල්ඩර් එකේ මේ අපි ෆේසින් අල්ලගත්තු මූටු දෙක එකට එක තියෙන්න. එකක් උස එකක් කොට වෙ තියෙන්නේ නැතුව එක ගන්නට තියෙනවා. යාර ගන්නවා. ඉතින් අඟල් භාගයට ෂෝල්ඩර් මහගෙන යනවා.
ෂෝල්ඩර් ජොයින් කර ගන්න ඕන. ඊට පස්සේ අපි මේ ඇතුල් පැත්තෙන් මේ කොටස ඕල් ඔෆ් කරගන්න. එහෙම නැත්නම් සික්සෙක් කරගන්න. ඊළඟට අපිට තියෙන්නේ ස්ලීව් එක මහ ගන්න. මුලින්ම අපි ස්ලීව් එකේ පහලින් සහ ඉහළ ආම් හෝල් එක වටේට මූලක් මහගෙන යනවා. මේ ස්ලීව් එකට බෑන්ඩ් එකක් අල්ලා ගන්නවනේ. මෙන්න මේ බෑන්ඩ් එකේ දිග තමයි මගේ අතේ පළල. එතකොට මේකේ පළලට මම මෙන්න මේක අපේ උඩ අත කොටස රැලි කර ගන්නවා. කුඩා රැලි ප්‍රමාණයක් තමයි එන්නේ, ගොඩාක් රැලි වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ වැඩිපුර එන රැලි ටික මැදට, අතේ මැද කොටසට එන්න මේ අයින් වලට වැඩිය දෙන්න එපා. මැදට විතරක් වගේ මේ රැලි දුන්නාම හොඳටම ප්‍රමාණවත්. अभी चेक बैंडी की दिगट तीन कल मैं विद मम मेस्लिव के हेट मेस्लिव बैंड मेम तीन स्लिव बैंड की हेत स्लिव के हेत्र विधीर तीन अभी අංගල් භාගයේ මෙහුම් වාසියට මහගෙන යනවා. මෙන්න මේක හොඳට අපි ඇඟිල්ලෙන් එක මේව කරගන්න. පිම්ලතා අයින් කරලා ගන්න. එතකොට මේක හොඳට ඇදිලා තියෙනවා පහළට. ඊට පස්සේ අපි අංගල් භාගයට උමනාවලා මෙන්න මේ පැත්තේ මේ ස්ටිච් එක පෙනෙන නොපෙනෙන ගන්න තමයි තියන්නේ. महदि हर प्रति बैंड अटिंग अवटन वादी පිටුපස පැත්තට තමයි හැරවිලා තියෙන්න ඕන හැම විටම. පිටුපසට හැරවිලා තියෙන්නත් ඕන. ඒ වගේම අතේ කට් මාක් එකක් දාගෙන තියෙනවා. අන්න එතන අපිට හරියට උර හිස මුදුනට සෙට් වෙන්න ඕන. මම ওই විදිහට තියලා මේක අපේ ආම් හෝල් එක වටේ, කීරි කට වටේ මෙන්න මේ විදිහට තියලා බලනවා. හරියටම සෙට් වෙනවද කියලා. ඔන්න ওই විදිහට ගාන්ට සෙට් වෙන්න හදාගෙන අපි अंगल बाकी मेहूम मासी स्लीव अटैच कर පිටුපස මැද අපි ඒ සීම් එක දිගේ මෙන්න මේ වගේ අපේ මේක නවලා
මේ සීමිත දිගේ කුඩා ප්‍රමාණයක් මහගෙන යනවා. ඉතින් ඔයාලට මේක සෑහෙන රැකියාවක් විදිහට කරනවා නම් ඔයාලට මෙතන සයිස් එක ලේබල් එක දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ මොන හරි ස්ටිකර් එකක් තියෙන ලේබල් එකක් තියෙන ඔයාලගේ මේ ආයතනයේ නමින් කරගත්තු එක අපිට පුළුවන් මෙන්න මේ සීමිත ගහ මහගන්න. लेबल तीन अब विकनवा लेबल करगे अब पिटपस मेद ये विधियत अब पे महगाड़े एवक सैज संधान मेवागे लेबल तीयनवा इतकोट अब मेक एक्सन लेबल ये लेबल अब मैंने मे पेसी अटिंग विधियत तीयला अब मेतने महगाड़ पुलवा සයිස් ටැග් එකක් එල්ල ගන්න පුළුවන්. ඔය විදිහට. මට ඉතුරු වෙලා තියෙන මේකේ සයිඩ් සීම් එක ගහන්න සහ වාඩිය මහගන්න. ඒ වගේම අපිට බෙල්ට් එකක් මහගන්න තියෙනවා. ඉතින් මෙන්න මේක අපි දැන් කන පිට හරවල අඟල් භාගික මෙහෙම වාසිය තමයි අපි තියුවේ. අඟල් භාගෙට වරට් පුළා මේක මහගෙන යන්න සයිඩ් සීම් එක. මේ විදිහට අපි සයිඩ් සීම් එක මහගෙන කොලොක් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක සික්සෙක් කරගන්න. මෙන්න මේ විදිහට අපි සයිඩ් සීම් එක ඔලොක් කරගන්නවා. ඔලොක් කරගෙන මේ ස්ලීව් එකේ පහළ කොටස අපිට මේ විදිහට වැඩි කොටසක් තියෙනවනේ. අපි ඒ කොටස මුම නවනවා. නවලා මේ අයිනෙන් මේ බෑන්ඩ් එකේ උසට මේ ටික මහගන්න. अंगाल भाग्य मेहमे मम्मी अंगाल भाग्य नवल मेक दिखे महगने मंकी हुआ इस हट अभी पड़ी बेल्ट इलाकेला मैंने मे विद्य अंगाल काल बगे नवा मिथुन मम अंगाल काल बगे नवेला मिथुन अंगाल काल नवेला मम्मी विद्य मे बेल्ट महागने आनावा पल्ले हाट मे वगे अभी महागत बेल्ट वेलट पेनवा दे मे उड़ी मे पेट अवेल तेनवा अंडे पत्ते मे को इनटवे इने मम मेन मे बेल्ट के हरी मेद वगे नवागे हरी मेदी मेन मेतन के करला मेतन मम स्टिच महगाड़वा एक मे हरिया मेह की अमको आयम अंगल बागे अने स्टिच महगाड़ना मेन मे विधि मेन मे बैंड इन आप सैड सीम के अंगल मार पगती मेन मे विधि आप टेन देखिए महगाड़ना इनमें वाले पुला मेन मे विधि मिथन मे आकार गटेगा इतपुर मे फ्रॉक मे सैड आपे फ्रॉक डिजाइन की मिथन गटे विधि लसन अपेनवा इत मैं बला पुला हरम लसन फ्रॉक इवागे हरम नीट वाल मे विधि महान इत मे वे फ्रॉक गाण की हाँ वाले दावा लुक् वेदम धरण वेनवा इत बला संकीर्ण निर्माण මේ බ්ලොග් එක තුලින් ඉතින් මම තවත් ඔයාලට ලස්සනම මොස්තරයක් අරගෙන ඊළඟ වීඩියෝ එකේ නැවත හමු වෙනකන් අදට නවතිනවා ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්